आय बन निदुख निरोग मत यहापत वासनावंत जायग्रह काल परिच्छेद प्रार्थना करण ओब सियलु दिनाटम इतिं ओन्न मासे मेद विशेष तो इता सुविशेष वेडसटन करण तम ओब सम संबंध ने गोडा दिने दन्नो मे जूनि मासे अवसान वेद जूलि मासे आरंभेद्दि मेतेक दस कुंभ राशि तुल गमन करमिन इन सेनसुरु ग्रह नत शनि ग्रह वक्र भावयट पत्वीमक् सिद्ध उन्नति वक्र भावयत् एक्क नवंबर मासे पालुसन दक्वाम जूनि मास 30 नवंबर 15 दक्वाम මේ වක්‍රභාවයෙන් තමයි ශනිග්‍රහය කුම්භ රාශිය තුල තමන්ගේම සක්ෂේස රාශිය තුල ගමන් කරන්නේ. ඉතින් මේ වක්‍රභාවය කියන්නේ මොකද්ද කියලා කෙටියෙන් කියන දීර්ඝ වශයෙන් මම පැහැදිලි කරන්න යන්නේ නැහැ. දීර්ඝ වශයෙන් පැහැදිලි කිරීමක් අවශ්‍යයි විද්‍යාත්මක වශයෙන්. ඔබ මගේ රාගශ්‍රී නිර්වාණ Facebook පිටු මැසේජ් එකක් දාන්න මම ඔබට පැහැදිලි කරන්නම්. කෙටියෙන් කියොත් මේ වක්‍ර වීම යනු සමහරු අර්ථකථන දෙනවා. සමහර ජ්‍යොතිෂයෙන් පවා අර්ථකථන දෙනවා. මේ ග්‍රහය ආපස්සට ගමන් කිරීමක් නෑ. එහෙම දෙයක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ග්‍රහය කවදාවත් ආපස්සට ගමන් කරන්නේ නෑනේ. ඒක විහිළුවන්නේ. ඇත්ත කතාව මේ ජ්‍යොතිෂය අපි සලකන්නේ පෘථුවියට සාපේක්ෂව අනිත් ග්‍රහයන්ගේ චලිතේ මොකද හේතුව සාපේක්ෂ ප්‍රවේග කියලා අපි දන්නවනේ අපි ඉගෙනගෙන තියෙනවනේ ඉතින් අනිත් එක සූර්යයා වට සියලු ග්‍රහයන් එකම වේගෙන් චලනය වෙන්නේනේ ඒතර සමහර වේගෙන් ගමන් කරන සමහරු සාමාන්‍ය මන්දගාමි ගමන් රටාවක් වෙන එතකොට ওই අවස්ථාවේදී සමහර තැන්වලදී පෘථුවියට සාපේක්ෂව බදි ඉදිරියෙන් පේන ග්‍රහයෝ අර පෘථුවියට වඩා අපි එක උදාහරණයක් ගත්තොත් හිමින් යන මන්දගාමි ග්‍රහයක් ගත්තොත් සමහරක් රට අර කාල පරිච්ඡේද වල පසුපසින් පේන්න පුළුවන්. ඕක තමයි සාපේක්ෂව සලකන වක්‍ර ගමන කියලා කතා කරන්නේ. ඒ ඇති ඒ ගැන කතා කරාම ඔබට විශේෂ වශයෙන් දැනගන්න ඕන කිව්ව වගේ මට මැසේජ් එකක් දාන්න මම ඔබට පැහැදිලි කරන්න. ඉතින් අපි අද කතා කරමු එහෙනම් මේ සෙනසුරු වක්‍ර වීමත් එක්ක ඉතා සුවිශේෂී ග්‍රහයක් දීර්ඝ කාලයක් බලපානවා. මේ වක්‍ර භාවයත් එක්ක ලග්න වලට කොහොම බලපාවිද කියලා මොකද හේතුව ගොඩ දෙනෙක් මැසේජ් කරලා දෙනවා සෙනසුරු වක්‍රය ගැන අනිවාර්යෙන් වීඩියෝ එකක් පල කරන්න කියලා. ඉතින් ඒක නිසා මම මේ පල කරනවා. ඉතින් විශේෂම කාරණා මේ සෙනසුරුගේ ගමනත් එක්ක ගොඩදෙනෙක් බය වෙන කාරණාව තමන්ගේ ජීවිතේ ඒ රාෂ්ට්‍රකයන් ජන්මේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් අෂ්ටමේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් චන්ද්‍රාෂ්ටමේ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් සමහර ලග්න හිමියන්ට පොදුවේ බලපාන ලග්න ඒ රාෂ්ට්‍රකයක් වෙන්න පුළුවන් ඔය කොමන ආකාරයකින්වත් ඒ රාෂ්ට්‍ර ක්‍රියාත්මක වීම තුල කොහොම බලපෑමක් ඇති කරද කියන සමහර කඩ ඔබ අහලා තියෙ වක්‍ර ගමනත් එක්ක ඒ වගේ බලපෑම් තියෙන අයට ඒ අසුභකාර දේවල් ටික වේගවත් වෙන ඔය කතන්දර ගොඩක් කියනද ඉතින් ගොඩ දෙනෙක් ඔය බයත් එක්ක කතා කරන නිසා මම කතා කරන මේ වීඩියෝවත් එක්ක කතා කරද්දි හැම ලග්නෙටම ඒ රාශියක ඔබට පිහිටනවද කියලා ඔබටම ඔබේ කෙන්සටහනෙන් පරීක්ෂා කරගන්න පුළුවන් ආකාරයත් හැබැයි කිසිම ආකාරයක ඔය ඒ රාශියක ඉඳලා බිය වේ යුතු නැහැ මොකද හේතුව ඒ රාශියක ඇතුළේ අසුභඵල තියෙනවා ඒක ඇත්ත ඒ වගේම සුභඵලත් තියෙනවා මේ දේවල් ගොඩ දෙනෙක් කියන්නේ නැහැ මොකද අසුභඵල කිව්වොත් තමයි බය කරලා ඔය බිස්නස් කරගන්න පුළුවන් වෙන්නේ ඉතින් අපි අසුපල් දෙනගමු වැඩි වශයෙන් ඒ ගැන කතා කරමු ඒව වෙනස් කරගමු ඒ අසුපල් නැති කරගන්න විදිහම වීඩියෝ අවසානයේදී කියන පිළියම් පිළිවෙත් ඒව අහලා නිවැරදිවම ඔබ කරන්න එතකොට ඔය කියන යම් සෙනසුරුගේ ගමනේ හෝ ඒ රාෂ්ට්‍රකයෙන් තියෙන ගැටලුවක් තියෙනවා ඔබට විසඳාගෙන ඒ රාෂ්ට්‍රකයේ තියෙන සුබඵල ඔබට අත් කරගනිමින් ජීවිතය ජය ගන්න හැකියාව අපා දෙනවා ඒ නිසා ඔන්න අපි වැඩසටහන යොමු වෙමු ඔබට මේ සෙනසුරු ග්‍රහය කුම්භ රාශිය තුළ වක්‍ර වීම කොහොමද කියලා අපි දැන් කතා කරමු රාශි චක්‍රයේ දසවන රාශිය මකර ලග්නය මකර ලග්න හිමි නායබුවන් ඉතින් මකර ලග්න හිමි ඔබගේ ලග්නාධිපති වෙන්නේ සෙනසුරු ග්‍රහයවත් ශනි ග්‍රහය. ඉතින් මේ ශනි ග්‍රහයාගේ වක්‍ර භාවය ගැන මම කතා කරන්නේ ඉතින් ඔබගේ දෙවෙනි භාවය කුම්භ රාශිය තුළ තමයි මේ ශනි ග්‍රහයාගේ වක්‍ර වීම සිදු වෙන්නේ. ඉතින් මේ වීමත් එක්ක කොහොමද මකර ලග්න හිමියන්ගේ හැසිරීම රටාව කියලා මේ විශේෂම ආර්ථික මේ තත්ත්වය තුළ පෞල් ජීවිතය තුළ අධ්‍යාපනික රටාවල් තුළ සම්බන්ධතා තුළ සෞඛ්‍ය රටාව ඒව ගැන අපි කතා කරමු. ඉතින් මේ කතා කරද්දී විශේෂ දෙයක් කියන්න ඕන මොකද මේ මකර ලග්න හිමියන්ට ඉතා සුභ ආරංචියක් දැන් මේ ටිකේ කිව්වා මේ වසර හතහමාරක් ගෙවූ ලග්න ඒ රාශියේ අන්තිම මාස කීපය තමයි වෙන ලබන වසරේ මාර්තු 29 වෙද්දී ඔබට මේ සෑහෙන මතක ඇති කාලයක් තිස්සේ පීඩා පැමිණ වූ ඔන්න ඒ රාෂ්ට්‍රක තත්ත්වයේ අවසානය සිදු වෙනවා. ඉතින් ඒ තත්ත්වය තුළ එහෙම සිදු වෙද්දී තවමත් ඒ රාෂ්ට්‍ර තත්ත්වය පවතිනවා. නමුත් මෙහෙම ඒ රාෂ්ට්‍රක කියන තත්ත්වයට අපි බය විය යුතු නැහැ. මොකද අපි එදා ඉඳන් මේ ඒ රාෂ්ට්‍රකයෙන් මිදෙන හැටි ඒ රාෂ්ට්‍රකයේ අසුභඵල වගේම සුභඵල තියෙනවා. ඒ සුභඵල උදා කරගන්න හැටි අසුභඵල නැති කරන්නේ කතා කරා. ඉතින් ඔහොම තියෙද්දී දැන් ලග්න ඒ රාෂ්ට්‍රකය ක්‍රියාත්මක වෙද්දී බැරි වෙලාවත් ඔබගේ කේන්සට හඳුළු උපන් කේන්සට හන්න ආරම්භ බලන්න 1, 2, 3 කියන තැන කියන්නේ ලග්න භාවයේ පළවෙනි තැන දෙවැන්න 3 කියන තැන වල චන්ද්‍රයා නැත්තම් සඳු ග්‍රහය තැන්පත් වෙලා ඉන්නවනේ අර ලග්නේ රාශියකත් එක්කම ඔබට ජන්මේ රාශියකුත් ක්‍රියාත්මක වෙනවා ඒ වගේම ඔබගේ 7 වෙනි භාවයේ තුල චන්ද්‍රයා තැන්පත් වෙලා හිටියොත් බැරිලාත් ඔබේ උපන් කේන්සට හන්තු සඳු හරි චන්ද්‍රය හරි කියලා තියෙනවනම් ඔබට චන්ද්‍රාෂ්ටමේ රාශියකුත් ක්‍රියාත්මක වෙනවා අර ලග්නේ රාශියකත් එක්ක ඒ වගේ ඇට ඒ රාශිය දෙක ක්‍රියාත්මක වෙනවා
මේ බය වෙන නෙමෙයි කිව්වේ. ගොඩක් දෙනෙක් මේක දැනගන්න ඕන, මේ ඒරාශ්‍රය තියෙනවද කියලා බලාගන්න කොහොමද කියලා අහපු නිසා, ඔබට ඒ දේ දැනගැනීම නිසා පමණයි කිව්වේ. කොහෙත්ම මේ ඒරාශ්‍රය වල බය වෙන්න එපා. අනිවාර්යයෙන්ම ඒ ඒරාශ්‍රය මැරෙන යන විදිය මේ වීඩියෝ අවසානයේදී කියන ඒවා අනිවාර්යයෙන්ම අහලා ඔබ මකර ලගින් අනිවාර්යයෙන් මේ කියන පිළියම් පිළිවෙත් කරලා බලන්න. මං කියනට තමන්ට හැකි පමණින් කරලා බලන්න, ඔබට හිතා ගන්න බැරි වෙනසක් ඇති වෙවි මේ කාල දසාව තුළ. ඒක නිසා උපරිම උත්සාහ කරන හොඳ යහපත් කාලයක් ලැබිලා දෙනවා. يعني ඇත්තටම සතුටින් කියන්න පුළුවන් අර වසර 7ක් හතමාර තිස්සේ පීඩා විඳ කාලය සැහැණ දුරට අවසන්. දැන් ඇත්තටම මේ මාසෙන් පස්සේ කාල සීමා තුළ යම් තාක් දුරට අලු ගසා දාලා මකර ලග්නෙම නැගිරින්න හැකියාව ලැබුණා. ඉතින් ඒකේ උච්චතම අවධිය තමයි මේ සෙනසුරු වක්‍රයත් එක්ක එන්නේ. ඉතින් විශේෂයෙන්ම දැන් අපි ජූලි මාසයේ පලාපල කතා කරා, මේ ජුනි 30 වෙනිදා සෙනසුරු වක්‍ර වුණත් නොවැම්බර් 15 දක්වා ගමන යද්දී අගෝස්තු 15ත් නොවැම්බර් 15ත් අතර මාස තුනක කාල පරාසය තුළ විශේෂ වශයෙන්ම කොහොම වේවිද කියලා තමයි මේ කතා කරන්නේ. මොකද ඒ කාල පරාසය තමයි ඉතාමත් සුවිශේෂී සත්‍ය තියෙන. ඉතින් මේ කාල සීමා තුළත් ඒක බලපෑම තියෙනවා. නමුත් මේ අගෝස්තු 15ත් නොවැම්බර් 15 අතර කාලය ගැන අපි වැඩි වශයෙන් කතා කරනවා. ඉතින් මේ කාල පරිච්ඡේදය තුළ විශේෂයෙන්ම මකර ලග්න හිමියන්ගේ ආර්ථික මේ හැසිරීම, රැකරක්ෂා, ව්‍යාපාර තුළ ලැබීම්, ධනය සම්බන්ධයෙන් මුලින්ම කතා කරොත් කැමැතිද දැනගන්න? මේ කාල පරිච්ඡේදය තුළ ඔන්න ඔබට පහුගිය කාලයට සාපේක්ෂව ඔබගේ ආර්ථිකයේ ඔබට අර යම් කිසි ආකාරකින් දැනෙන වෙනසක් සිදු වෙන කාල පරිච්ඡේදයක්. මේ කාල සීමා තුළ විශේෂ වශයෙන්ම ඔබට නොයෙකුත් මාර්ග ඔස්සේ ඔන්න ඔබගේ යම්කිසි ලැබීම්, මුදල් ලැබීම්, ධනය ලැබීම් යම්කිසි ආකාරකින් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම කුමන හෝ තත්ත්වයන් තුළ ඔබට මේ වෙලාවේ අවශ්‍ය වෙන මොහොතට ඒ අවශ්‍ය වෙන දෙයට අවශ්‍ය වෙන මුදල ලැබෙනවා. ඒ නිසා පොඩ්ඩක් කලබල වෙන්න එපා. දැන් මේ කාලේ ටිකක් යම්කිසි අර කල්පනාකාරීව කටයුතු කරන සමහර තැන් මේකයි ලැබෙන තැන් ඔබගේ අනවශ්‍ය කලබලකාරීත්වය නිසා පුංචි පුංචි බාධක කරගෙන ඉඩ කරපතන එක මහා පරිමාණයේ බාධක නෙමෙයි. නමුත් මේ කිව යුතු නිසා කියන්නේ අර ඔබට දැන් මේ කාලේ ඉවසීම අඩුයි. අර පහුගිය කාලේ සම්බන්ධව පීඩිත තත්ත්වය සහ ආර්ථිකමය පසුබෑමත් එක්ක දැන් මුදල් අර ලැබෙද්දි ඉවසීමක් නැති තත්ත්වයක් වගේ නම් තියෙනවා. ඉතින් ඒ තත්ත්වය ටිකක් පාලනයක් තුළ ඇති කරගන්න අනිවාර්යෙන් වග බලා ගන්න. මකර ලග්න හිමියෝ මේ කාල පරිච්ඡේදය තුළ කොහොමත් ඔබට ගත්තාම පහුගිය කාලට සාපේක්ෂව ඉතා යහපත් වෙනසක් මේ කාල සීමා තුළ සිදු වෙනවාමයි. අනිත් පැත්තෙන් කතා කරොත් මේ කාල සීමා තුළ ඔන්න පහුගිය කාල සීමා තුළ යම්කිසි බාධක එල්ල වෙමින් තිබිච්ච ඔබට ලැබීම් සම්බන්ධ කාරණා නැත්නම් ඔබේ රැකිරක්ෂා ව්‍යාපාර තුළ කාරණා තුළ ඔන්න බාධක යම් තාක් දුරට මග හැරිලා අන්න ඒ මාර්ග විවෘත වෙන කාල පරිච්ඡේදය. ඒ වගේම අර මම ඔබට කියන අතිරේක ධනයක් ලැබෙනවා කියලා අතිරේක මාර්ග ඔස්සේ අර මහන්සියෙන් තොරව යම්කිසි ආකාරයකින් මේකයි එකිනෙකට එකිනෙකට සාපේක්ෂව වෙනස් වෙනවා. දැන් අතරේක ධනයක් නොසිතූ ධනයක් ලැබෙනවා කියෝගම ගොඩාක් දෙනෙක් බලාපොරොත්තු වෙන මේ ලොතරැයි වාසනාවක් ගැනනේ. නෑ, ලොතරැයි වාසනාව ගැන කතා කරනවා නම් මේ බිලියන ගානක් මකර ලග්න හිමිනවා නම් මේ කතාවත් එක්ක හැමෝටම ලොතරැයි දෙද ඒ කවදාක ප්‍රායෝගික නේ. ඒ වගේ කතාවලට ඔබ රැවටෙනවා නම් ඒක ඔබේ වරද. මොකද හිතුවද මම දැකලා තියෙනවා සමහරු මේ සතියේ ඔබේ ලග්නෙට අනිවාර්යයෙන්ම කෝටියක්ද, කෝටි දෙකක්ද, කෝටි 50ක්ද දෙන ඔය වගේ තම්නෙල් දාලා ජ්‍යොතිෂ කතා කියනවනේ. මම ඒගොල්ලන්ගේ විවේචනය කරන්නේ නෙවෙයි. නමුත් ඒවට ඔබ අහු වෙන්නේ මොකද හේතුව? එහෙම ලොතරැයි ජයක් කියන එකක් එහෙම ලේසියෙන් අත්වන දෙයක් නෙමෙයි. ඒක බුද්ධිමත් හිතුවත් ඔබට දැනේවි. හැබැයි මේ නොසිතූ ධනයක් ඔබ යම්කිසි ආකාරකින් බලාපොරොත්තු වූ ධනයක් ලැබෙනවා කියලා කියන එක අදහස් කරන්නේ ඔබ සැලසුම් නොකරපු දෙයක් නැත්නම් ඔබ අතහැරලා දාලා තිබිච්ච දෙයක් ලැබෙන තිබ්බ. ඔබ කාටද මුදලක් දීලා තිබ්බා. ඔන්න ඒක ලැබෙන්නේ නැහැ. දැන් අවසර ගන්න තිස්සේ ඔබ අතහැරලා දාලා තිබ්බ. ඔන්න හිතා ගන්න බැරි දේට ඕක ගෙනත් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔබ කරන ව්‍යාපාරයත් තුළ හිතා ගන්න බැරි ලාභයක් අත් වෙන්න ඉඩ තියෙනවා. ඔබ බලාපොරොත්තු නොවන විදිහට ඕඩරයක් මොකරි ලැබෙන්න පුළුවන්. අන්න ඔයගේ තත්ත්වය. එහෙම නැත්නම් රැකියාව තුළ යම්කිසි පඩි වැඩිවීමක්, දීමනාවක් වැඩිවීමක්, නැත්නම් ඔබ අතරමැදි ඔය මොකර ව්‍යාපාරයකට සම්බන්ධ වෙලා ඔන්න යමක් උපයන්න පුළුවන්. ඔය වගේ දේවල් මේ කාල පරිච්ඡේද තුළ විශේ෷ වශයෙන්ම මකර ලග්න හිමියන්ට උපරිමයෙන් පිහිටන කාලය. ඒ නිසා මේ නොවැම්බර් 15 දක්වා කාල සීමාව තුළ අන්න ඒ වගේ දේවල් කරන්න උත්සාහ කරන. විශේෂයෙන්ම ඔය බ්‍රෝකර් වැඩ කරන අර එක එක ව්‍යාපාර අතරමැදි විදිහට කටයුතු කරන මොකද? ඒතර ආයෝජන නැහැ, වියදමක් නැහැ. ඔබ යම්කිසි ආකාරයකින් දේපාර්ශ්වය සම්බන්ධ කරලා ඒ දේ තුළ ඉපෙවීමක් බලාපොරොත්තු වෙනවනේ. අන්න ඒ වගේ දේවල් තුළ අනිවාර්යයෙන්ම ඔබට සාර්ථකත්වයේ ගෙන දෙන කාල පරිච්ඡේදයක් වගේ මේ තේ තුළ ඔබට ලාභය ඉපෙවීමේ හැකියාව පාදනවා. මෙහෙම බ්‍රෝකර් කියලා කිව්වට මේ අර අතරමැදිය කියමු, එහෙම විතරක් නෙමෙයි ව්‍යාපාර තුළත් අතරමැදිය ඉන්නෝනේ. යම් කිසි ආකාරයක ඔබ තොග සපයන්නේකින් දෙයක් අරගෙන ඔබ අර සිල්ලර වෙළඳසැලකට අතරමැදියෙක් කදී ඉඳලා ඒ බඩු බාර දෙ ලබා දෙනවා. ඔබ අතරමැද ගානක් තියන් විකුණනවා. අන්න ඔය වගේ දේවල් එනේ. ඒවා දේවල් තුළත් අතිශයම සාර්ථක වෙන පුළුවන් කාල පරිච්ඡේදයක් මේක. ඒ වගේම කාලයක් තිස්සේ පසුගිය කාලයේ දැන් හොඳින් තිබිච්ච දෙයක් එන නමුත් යම්කිසි හේතුවකින්ද පසුබෑමක් කියලා අන්න ව්‍යාපාරයක් ඔබ අතහැරලා දා තිබ්බන ඔන්න ඒ ව්‍යාපාරය තුළ ඔන්න ආය නැවත සාර්ථක වෙන්නේ. ඒක නැවත අලුක සදා නැගී සිටින්න
හොඳ හැකියාවල් ලැබෙන කාල පරිච්ඡේදයක් තමයි මේ සෙනසුරු වක්‍රයත් එක්ක මකර ලග්නියන් තුළ පවතින. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. ඔබ පොඩ්ඩක් කට ප්‍රවේශම් කරගත යුතු වෙනවා. මොකද ඔබගේ ලග්නාධිපති ග්‍රහයා මේ වක්‍ර බහට පත් වෙලා තියෙන සමහරක් වෙලාවට ඔබ දුරදිග නොසිතා කියන වචන හේතු කරගෙන ඔබට යම්කිසි අවාසි වෙන දේවල් රැකී රක්ෂා කරන ස්ථානය තුළ හෝ වේවා ව්‍යාපාර තුන හෝ වේවා යම්කිසි ආකාරකින් වෙන්න ඉඩකඩ පතන කෙනෙක් අර ලැබෙන්න තියෙන දේ ටිකක් අර අඩු කරගන්න හේතු කාරණා එදා ගන්න ඉඩකඩ පතන. ඒ නිසා පුළුවන් තරම් තමන්ගේ වචන කියද්දි ප්‍රවේශමෙන් කටයුතු කරන කටට එන වචන කියන්නේ නැව. මේකල ඔබට කතා කරනවත් වැඩි. ඒක නිසාම ඔය වගේ ටිකක් අර දුරදිග නොසිතා කියන දේවල් තුළ ගැටළු මතුවේ හැකි. ඒක නිසා පුළුවන් තරම් මේ වෙලාවේ කතාව අඩු කරන්න, කතා කරද්දී බුද්ධිමත් දුරදිග හිතලා දෙතුන් වතාවනේ 1000 වතාවක් හිතලා ඒ වචනේ මුවින් පිටකරන්න. අනිත් එක තමයි පොඩ්ඩක් ඔබ තුළ මේ ෂණික කෝපය නියම් කිසි ආකාරයෙන් ඉලිප්පීමක් පෙන්නුම් කරන යම්කිසි ආකාරයක ඔබ මේ කාල සීමා තුළ අර පොඩ්ඩ බැරියෙන්න බෑ කුකුල් කේන්ති කියන්නේ අන්න ඒ වගේ පොඩ්ඩ බැරියෙන්න බෑ කේන්තියන තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඒක නිසා සමහරක් වෙලාවට කේන්තියන හේතුවකුත් නැහැ. ඔබ යම්කිසි වැරදි වැටහීම් ඇති කරගෙන ඒ මත ඉඳගෙන කේන්තියනවා. අන්න ඔය වෝ හේතු කරගෙන රැකියා ස්ථාන ඇතුළේ යම්කිසි ඔය ආරවුල් තත්ත්වයන් නැති වෙන්න වැඩ එකට වැඩ කරන ඇත්ත ගැටළු මත වෙන්න හේතු කාරණා දෙනවා. ඒ වගේ මේවා හේතු කරගෙන රැකියා විහිලා යත් එක්කත් යම්කිසි මතභේදාත්මක කරුණු කාරණා ඉෂ්ට සිද්ධ වෙන්න ඉඩකඩ පාතිනවා. ඒ දේවල් මහා පරිමාණ දේවල් නොවුනත් නම් යම්කිසි ආකාර හිත් බිඳීම හිත් කැඩීම කියන්නේ හරි අමාරුයි. දැන් අපිට මොකක් හරි දෙයක් කරනොත් හදා ගන්න පුළුවන්. නමුත් හිතක් කරනොත් හදා ගන්න හරි අපහසුයි. ඒක කොච්චර ඒක හිතින් අමතක වුණා කිව්වත් කාලයක් ඇදි කොයි වෙලේ හරි මේ දේවල් නැවත අර අලුවට සැඟවෙච්ච ගිනි පුපුරු වගේ මතුවෙනවා. ඒක නිසා පුළුවන් තරම් මේ කාලේ ඒ වචන ප්‍රවේශම නිසා අනිත් අයට සහයෝගයෙන් කටයුතු කරන්න උත්සාහ කරන වගේම ඔබ තුළ තියෙන ආවේගශීලී ඉක්මන් කෝපය පාලනය කරගන්න මකර ලග්නෙ මේ අනිවාර්යෙන් වගවලා ගත යුතුමයි. ඒ වගේම මේ කාල සීමා තුළ ඔබගේ කටයුතු වල රැකී රක්ෂා ව්‍යාපාර කටයුතු වල වැඩි වශයෙන්ම දුර ගමන් බිමන් යන් ඉඩකඩ පතන. සමහරට ඔබේ ව්‍යාපාර කටයුතු ඔබේ රැකියා කටයුතු දා විදේශගත වෙන්න, ඒ කියන්නේ දීර්ඝකාලීන විදේශගත වීම වගේම මේ කාල සීමා තුළ අර తాවකාලික කෙටි කාලීන විදේශගත වීමුත් පෙන්නුම් කරන ව්‍යාපාර සම්බන්ධතා තුළ හෝ මොකක් හරි දෙයක් උඩ ඔන්න මේ කාල සීමා තුළ එක්කෝ යම් කිසි ආකාරයේ විනෝද ගමනක් උදසා හෝ විදේශගත වීමේ ප්‍රබල හැකියාවක් මකර ලග්න හිමියන් පෙන්නුම් කරන නිසා ඒ බලාපොරොත්තුෙන් ඉන්න ඒ වගේ ඉලක්ක කරගෙන ඉන්නාට මෙන්න මේ කාල සීමා උත්සාහ කරන ඒ තුළ සාර්ථක වෙන හැකියාව බඳුන. ඒ වගේම මේ විදේශ සම්බන්ධතා තුළ ඔබ ඉපයීම් සාර්ථකයි මේ කාල සීමා තුළ. විශේෂයෙන් මේ කාලේ විදේශ මුදල් අතපත ගන්න ඒ දේවල් තුළ යම් කිසි ලාභ ලබන්න ඔබගේ ආර්ථික ස්ථාවර කරගන්න හේතු කාරණා යදන කුමන හෝ තත්ත්වයක් යටතේ ඔබගේ ලාභ පරමාර්ථ ඉස්සෙද්ද කරන්න හැකියාව ආද නිසා ඔන්න ඒ සම්බන්ධයෙන් ඔය විදේශ අපනයන ආනයන වෙළඳාම නැත්තම් යම් කිසි ආකාර මොකක් හෝ විදේශ රැකියාවක් ලංකාව ඉදන් හෝ සම්බන්ධතාවය තුළ ඒ ආයතනයක වැඩ කරනවා නම් එහෙම නැත්තම් කුමන හෝ විදිහට විදේශ රටක් එක සම්බන්ධ වෙලා ඔබ ආදායම් ඉපයීමක් මුදල් ඉපයීමක් බලාපොරොත්තු වෙනවා ඔන්න ක්‍රියාත්මක වෙන ඉතාමත්ම යහපත් කාලයක් මේ ඇවිල්ලා තියෙන මේ කාල සීමාව තුළ උපරිමයෙන් මේ තත්ත්වයන් තුළ ලාභ ප්‍රයෝජන ගන්න වග බලා ගන්න. ඒ වගේම අර කිව්වා වගේම ඔබ කාලතිසේ බලාපොරොත්තු හිටපු මේ විදේශගත වීමේ සිහිනයක් තියෙනවා ඒ දෙත් මෙන්න මේ කාල පරිච්ඡේද තුළ විශේෂ වශයෙන් අනිවාර්යෙන් නොවැම්බර් 15 කලින් ඒක සාර්ථක කරගන්න හැකියාව තියෙනවා. පුංචි පුංචි බාධක තිබ්බනම් ඒ දේවල් දුරු වෙනවා අනිවාර්යෙන්ම. ඉතින් ඒක නිසා චුට්ටක් ඔන්න තමන්ගේ දැන් රැකියා වෙනස් වීමක් පෙන්වන එක ගොඩක් විදේශ රැකියාවක් වීමේ හැකියාවකුත් පතුන. හැම මකර ලග්නෙම විදේශගත වෙන්නේ නැහෙනි. මම මේ විදේශගත වෙන්න බලාපොරොත්තු නැහැ ගැන උදෙසා තමයි මේ කිව්වේ. ඒ වගේම රැකියා ස්ථානය තුලත් යම්කිසි ස්ථාන මාරුවක් සිදු වීම ඉඩකඩ පවතින කාල පරිච්ඡේදයක්. හැබැයි ඒ දේ තුල ඒක අර අයහපත් තත්ත්වෙන්නම යහපත් තත්ත්වයක් තුල තියෙන සමහරට ඔබ දුර රැකියාවක් කරපු කෙනෙක් ඔබ ඉන්න නිවසර ආසන්නයේ වන රැකියාවේ දෙකෝ රැකියාවේ වෙනසක් රැකියා ආයතන වෙනසක් නැත්තම් අර නැත්තම් යම්කිසි ආකාරයකින් රැකියාවේ ස්ථාන මාරුවක් හරි ඇවිල්ලා ඔන්න ඒ දේ තුළ යහපතක් වෙනවා වගේ මේ ස්ථාන මාරුවත් එක්ක ඔබගේ තනතුරනුත් යම්කිසි ඉහළ යාමක් හෝ වැටුප් වැඩිවීමක් බලාපොරොත්තු වෙයි. යම්කිසි හෝ ආකාරකින් ඔබට ලාභයක් වැඩි වෙන ආකාරය සමහරක් කාට දුරයිද්දි අර නවාතැන් වියදම් ගමනාගමන වියදම් ඒ දේවල් හරි අඩු වෙනවා ළඟට ආවම ඒ කොමන හෝ ආකාරකින් ඔබට අර පොඩි සහනයක් යම්කිසි ආකාරයකින් ලාභයක් වාසියක් සිද්ධ වෙන කාල පරිච්ඡේදයක් මේ රැකී රක්ෂා තත්ත්වයන් තුළ ව්‍යාපාර කරම කරලා නිමිලත් කියන දේ මේ කාලේ ඔබට මේ කාලේ ඔබේ ව්‍යාපාර තුළ අතිශයින් සාර්ථකයි. හැබැයි හවුල් ව්‍යාපාර තුළ තරමක් දුරට ඔබ අර හවුල් කරුණ තමයි කාටයුතු කරද්දී පොඩ්ඩක් අර ඔබ තුළ මම කලින් කිව්වේ ෂණික කෝපාෂ්ඨභාවයේ හේතු කරගෙන පොඩි පොඩි ගැටළු ආරවුල් ඇති කරගෙන ඔන්න හවුල් කරන ඔබගේ ඈත්න ඉඩකට පොඩ්ඩක් පෙන්නුම් කරන. හැබැයි මේ කාල පරිච්ඡේදය තුළ මම ගොඩාක් ලග්නවල කිව්ව ඔබටත් කියන හවුලේ වැඩ නොකකන තරමට යහපත්. මොකද මේ හවුල් වැඩවලට වඩා ඔබට තනියම කර දේවල් තුළ සාර්ථක වෙන්න වගේම ස්ථාවර වෙන්න හැකියාවකුත් පවතින. නැත්නම් හවුලේ කරන කටයුතු වල නිකන් ගැටළු මතුවෙන්න ගැටුම් මතුවෙන්න බාධක මතුවෙන ඉඩකට පවතින නිසා පුළුවන් තරම් එහෙම දැන් හවුල් ව්‍යාපාර දැන් කරන් යන අයත් ඒක කරන් යන ගම
ඔබගේ ආරක්ෂාව නිසා ඔබ තනියමත් තව වෙනස් දි ව්‍යාපාරයක් ආරම්භ කරනවා මෙන්න මේ කාලේ ඉතා යහපත් කාල පරිච්ඡේදයක්. හැබැයි මේ කාල සීමා තුළ චුට්ටක් ඔබ තුළ තියෙන ආකර්ෂණීය භාවය අඩු වෙලා වගේ හැඟීමක් ඔබට දැනෙන පොඩ්ඩක් රූපය පොඩ්ඩක් වෙනස් වෙලා කළු වෙලා එහෙම මෙන් කැත වෙලා ඔය වගේ හිතන මේ කාලේ මානසිකව ටිකක් පීඩාකාරී තත්ත්වයක එහෙම හිතනවා නම් මෙහෙමයි කියලා යුත්තේ ඔබ උත්සාහ කරන ලස්සරෙන්. මොකද හේතුව මේ මනෝවිද්‍යාත්මක කාරණා ගද්දි මේ වගේ කාල පරිච්ඡේද තුළ චොට්ටක් ඔබ අඳින පළඳින විදිය කොණ්ඩේ රැවුල කපන විදිය නැත්නම් යම්කිසි ආකාරයෙන් කොණ්ඩේ පීරන විදිය කුමන හෝ අන්දමේ ඔබ තුළ වෙනසක් ඔබට පේනවා නම් මේ කියන ගොඩාක් අසුබ දේවල් අයින් කරගන්න පුළුවන් මේ මානසික පීඩා චිත්ත පීඩා අඩු කරගන්න පුළුවන් කියලා මනෝවිද්‍යාව තුළත් කියන එක නිසා මේ කාල පරිච්ඡේද තුළ ඔන්න මකර ලග්න හිමියා තමන්ගේ රූප සබය චුට්ටක් වෙනස් කරන්න උත්සාහ කරනවා නම් ඔන්න ওই තත්ත්වය තුළ අර මානසික පීඩා චිත්ත පීඩා බැහැර කරගෙන ටිකක් මනස ධනාත්මක කරන තමන් ගැන යම්කිසි ප්‍රබෝධයකින් වගේම අනිත් අයටත් පොඩි ආකර්ෂණයක් ඇති වෙන විදිහට කාර්යය කරන්න පුළුවන්. මොකද ආකර්ෂණය කියන දේ මේ බැඳීම් ආදර සම්බන්ධතාවය නෙමෙයි වැදගත්. ව්‍යාපාර සම්බන්ධතාව තුළ රැකී රක්ෂා කරන ගියාමත් ඒක වැදගත්. මොකද හැමදාම කිසිම ප්‍රියමනාපභාවය මූණේ නැතුව කරන වැඩකටතු අසාර්ථක වෙන කොටද අනිත් අය කැමති නැහැ වගේ වැඩ එක වැඩ කරන්න. හැබැයි ප්‍රියමනාපව ටිකක් හැම වෙලේම ටිකක් අර සීරියාවන්තව ඉන්න කෙනෙකුට ඒ වැඩක් කරන්න දෙන්න උනත් කැමති. ඔන්න ඒව තුළ ව්‍යාපාර තුළ අන්න ඒ තත්ත්වය හේතු කරන නැත්තම් සම්බන්ධිත යම්කිසි කෙනෙක් වැඩ කරද්දිත් ඒ වගේ අයව ධනාත්මක යත්තක වැඩ කරන්න කැමති. අන්න ඒක නිසා පුළුවන් තරම් මේ කාල සීමා තුළ රූප ස්වභාවයෙන් ඔබ තුළ ඔබගේ යම්කිසි ආකාරයකින් ආකල්පමය වශයෙන් ඔබගේ සිතුවිලි ඔබ කතා බහ කරන හැම දේ තුළම පුළුවන් තරම් ධනාත්මක දේ ඇති කරන්න වැඩි උත්සාහ කරන ඉවසීම චුට්ටක් ඇති කරගන්න ඉවසීම ඇති කර ගැනීම තුළ ඔබ මේ තත්ත්වය යහපත සකලසා ගන්න පුළුවන්. කොහොම කතා කරත් පහුගිය කාල සාපේක්ෂව කොහෙත්ම කලබලන්න එපා. මකර ලග්නෙමියන්ට ආර්ථික මේ වශයෙන් අර්ථිෂයෙන් යහපතක් ඇති වෙන කාල පරිච්ඡේදය රැකියාව වෙනසක් ඇති වෙන බැරි රැකියාවේ අයින් වෙන්න හිතුනොත් යම්කිසි ආකාර වෙනසක් කරගෙන සිටුනොත් ඒක ගැන කලබල විය යුතු නැහැ. අනිවාර්යයෙන්ම ඒක එකක් නැතිද තව එකකට මේ කාල යොමු වීමේ හැකියාව තියෙනවා. හැබැයි අර දවසක් හෝ ආදායම් අහිමි වීම තුළ පොංචි පසු බැම් ඇති වියක නේද නිසා රැකියාව ඉවත් වෙනවනම් අලුත් රැකියාවක් හොයාගෙන ඒක තුළ ස්ථාවරභාවය හදාගෙන ඒකේ යම්කිසි යන ලිපිය ලැබුණට පස්සේ මුදලකින් ඉවත් වෙනවනම් තමයි යහපත්. මොකද අපි බුද්ධිමත් විය යුතුයි මේ කාල පරිච්ඡේද තුළ. මොකද මේ යන ආර්ථික රටාවත් එක්ක එක දවසක් දෙයක් හරි ආදායමක් අහිමි වුණොත් හරි අමාරුයි ඒක හරි ගස්සවා ගන්න. ඒක නිසා පොඩ්ඩක් ඒ පැත්තෙන් බුද්ධිමත්ව කටයුතු වග බලාගන්න. පෞල්ජිත කුටුම්බ ජීවිතය තුළ නම් මේ කාල සීමා තුළ පහුගිය කාලට සාපේක්ෂව පවුලේ අයත් එක්ක ටිකක් තදින් බැඳෙන කාල සීමාව. දැන් පහුගිය කාල සීමා පවුලේ අයත් එක්ක නිතර රණ්ඩු වුණා. පවුලේ අය ගැන නිකන් කලකිරීමෙන් හිටියා. මේ කාලේ මම කියන්නේ මං ගැන තරම්ම යම්කිසි අර ආදරයක් ලෙන්ගතුකමක් නැහැ. පවුලේ අය නිකන් මාව නිකන් අතෑරලා වගේ දාලා මං තනි වෙලා වගේ හැඟීමක් වුණා. මකර ලග්න හිමියන්ට ගොඩාක් දුරට පහුගිය කාල සීමා තුළ පවුල් ජීවිත කුටුම්බ ජීවිත තුළ බයි. කියන්නේ මේ සැමියා බිරිඳ කියන කාරණා ගත්තත්, දරුවෝ සම්බන්ධ කාරණා ගත්තත්, නැත්නම් දෙමව්පියෝ සහෝදර සහෝදරිය කාරණා ගත්තත් හැම තැනකදීම චුට්ටක් ඔන්න ওই පවුල් ජීවිතය තුළ ඒ පවුලේ අය සමග සම්බන්ධතාව තුළ ලිංගතුකම සම්බන්ධයෙන් යම්කිසි ආකාරයකින් ඔබට කලකිරීමක් තිබේ. හැබැයි මේ தත්ත්වය ගොඩාක් දුරට වෙනස් වෙන කාල සීමා ටිකක් බැඳීම තර වෙන කාල සීමාවක්. හැබැයි පවුලෙන් චුට්ටක් ඈත් වෙන්න හේතු කාරණා මේ කාලෙ සිද්ධ වෙන මොකක් හෝ කියන්නේ අයහපත් දෙක නෙමෙයි තරහ වෙලා ඉවත් වීමක් නෙමෙයි. දැන් විදේශගත වෙන්නට ගොඩාක් අය හැකියාව තියෙන කියලා මකර ලග්න මම කිව්වා. ඒ தත්ත්වය තුළ එමෙත රැකියාව තුළ යම් කිසි ආකාරයක් මම කිව්වා ගමන් බිමන් අධිකන කාල පරිච්ඡේදයක් කියලා. එහෙම නිසා ටික දවසක් ඈත් වෙලා ඉන්නල්ල වෙන කාලයක්. හැබැයි ඒ දේ තුළ ආදරේ ලෙන්ගතුකම් පවුල තුළ පවුල් ජීවිත කුටුම්බ ජීවිත තුළ මෝරණ කාල පරිච්ඡේදය. එහෙනම් දා කුමන දෝ තත්ත්වයන් තුළ මේ වෙලාවේ ආදරේ යම් කිසි ආකාරයක් වැඩි වෙන කාලයක්. ඒ වගේම ලෙන්ගතුකම් වර්ධනය වෙන කාල සීමාව ඔබට උනත් පවුලයාට වෙනද පවුලයා ගැන වෙනතර වඩා යම් කිසි ආකාරයකින් අර දැනෙන කාලයක් ටක් ඈතර යද්දී අන්න මෙතෙක් කාලයක් ඔබ හිතුව යම්කිසි මතවාදයේ වෙනසක් මේ හිතපු විදිහට වඩා ඔබ ඇත්තටම පවුලයට බැඳිලා හිටියා කියන එක ඔබටම දැනෙන කාල පරිච්ඡේදය. ඔවුන්ටත් එහෙමමයි. ඔවුන්ටත් ඔබ ගැන ඔබගේ අර මේ ඔබගේ තියෙන වටිනාකම වචනෙන් නොකියපු වටිනාකම ඔබ ගැන මෙන්න මේ කාලේ වචනෙන් කියනවා. පහුගිය කාල සීමා තුළ මං කොච්චර කළත් මේ පවුලයට වැඩක් නැහැ කියලා කිව්වනේ. නෑ, ඒගොල්ලෝ ඒවා හිතේ තියන් ඉඳලා ඔන්න මේ කාලේ කියනවා. අපිට මෙහෙම කළා මෙහෙම කළා ඇත්තටම මෙයා මෙහෙමයි. අන්න ඔබටත් අර හිතර යම්සි දැනෙන ආකාරයෙන් කියනවා. අන්න ඒ නිසා මේ කාලේ කොහොමත් මේ පවුල් ජීවිත කුරුම් ජීවිත තුළ බැඳීම් ලිංගතුකම වර්ධනය වෙන ආදරය සෙනෙහස මෝරණ දළලන කාල පරිච්ඡේදය. ඒ වගේම මේ කාලේ ඔය අවිවාහක අයට මේ කාල පරිච්ඡේදය තුළ සම්බන්ධතා ඇතිවීමක් නම් තියෙනවා. නමුත් මේ කාලේ මම ඒක බහුතරයක් අරගෙන මොකද හේතුව මේ හැම ලග්නයක් ගත්තම මේ කාල පරිච්ඡේදය තුළ එතරම්ම සාර්ථක ආදර සම්බන්ධතා ගොඩනගෙන කාල පරිච්ඡේදයක් නෙමෙයි. ඒක විවාහක වුණත් අවිවාහක වුණත් විවාහක අවිවාහක කියලා වෙනසෙන්නේ අපි පොතේ ලියාපදිංචි කරගත්ත දේ තුළනේ. ඒ මකර ලග්නයට පොදුවේ ගතත් එහෙමයි. විවාහකයට බැඳීම් කියන දේවල් යහපත්ද අයහපත්ද කියන එක ඔබ තේරුම් ගත යුතුයි. දැන් අපි අවිවාහකයට කතා කරා මේ කාලේ අලුත්ෙන් සම්බන්ධතා ඇති කරගන්න එතරම්ම සුදුසු කාල පරිච්ඡේදයක් නෙමෙයි. මේ කාල පරිච්ඡේද තුළ යම්කිසි ආකාරයක මේ ආකර්ෂණීය භාවය හේතු කොටගෙන යම්කිසි කුම්මන හෝ ආකාරයකින් අර ආකර්ෂණය මේක ගොඩාදුට ආදරය ලෙන්ගතුකම් මත පදනම් සිද්ධ වෙන දේවල් නෙමෙයි. එක්කෝ
මේ ආර්ථික මේ තත්ත්වයන් තුළ නැත්තම් ඔබතුළු තියෙන දක්ෂතාවය නැත්තම් ඔබට රූපය මොකක් හරි කාරණා කොට ආකර්ෂණය වෙන తాවකාලික බැඳින් තමයි ගොඩක් දොඩට ඉන්නේ. මොකද ඒව හේතු කරගෙන අර ටිකක් පීඩාකාරී තත්ත්වයන් ඇති වෙන ටිකට පස්සේ නේද මෙතරම් යහපත් කාලයක් ආර්ථික මේ දියුණුවක් බලාපොරොත්තු වෙ හැකි හොඳ ආරම්භයක් ගන්න පුළුවන් කාලයක් තියෙද්දි අපි ආදර බැඳීම් හින්දා මානසික පීඩා චිත්ත පීඩා කරගෙන ඒ දේවල්ට බාධක ඇති නොකරගෙන ඉන්නවනම් වඩා යහපත්. ඒක නිසා ටිකක් බුද්ධිමත්ව කටයුතු කරන්න මකරලගේ මේ ආදර බැඳීම් තුළ විශේෂම තරුණ තරුණ අනිත් එක තමයි මේ අධ්‍යාපන ජීවිතේට මේ ආදරයෙන්ද බාධක එල්ලෙනට පස්සේ ඒ නිසා පාසල් යන වයසේ අය උසස් අධ්‍යාපන හදන වයසේ අය මේ කාලේ සම්බන්ධතා තුළ එතරම්ම යහපත් නැහැ. ඒවා දැන් ඇත්තටම පාසල් යන වයසට ඇත්තටම සම්බන්ධතාවයක් වැදගත්ද නැහැ නේ. මේ කාලේ ඔබ කල යුත්තේ ඉගෙන ගන්න දේ. අර ඉගෙන ගැනීම තුළ මේක යහපත්. මේ කාලේ ඉගෙන ගැනීම තුළ අලුත් දේවල් ඉගෙන ගන්න, අලුත් භාෂාවල් ගැන ඉගෙන ගන්න, තාක්ෂණික විෂයන් ගැන ඉගෙන ගන්න, ඔබ කාලය තිස්සේ ඉලක්ක කරගෙන ඉන්නේ මගහැරි මගහැරි තිබිච්ච ඔබේ උසස් අධ්‍යාපනයක් හෝ නැත්නම් ඔබේ වෘත්තියක් තුළ යම්කිසි ඉස්තිරහට යන තිබ ඩිග්‍රියක් කරන්න නැත්නම් මොකක් හරි කෝස් එකක් කරන්න ඒ වගේ දේවල් කරගන්න හැකියාව පාදුනා මේ කාලේ. ඒ දේවල් කරන් යන්න ඒ තුළ දැනුම වර්ධනය කරගන්න, ඒ දේ තුළ ඔබ තුළ තියෙන අර ඔබේ අධ්‍යාපන සුදුසුකම් සපුරා ගන්න හොඳ හැකියාවක් තියෙනවා. පාසල් යන වයසට මේ කාලේ විභාග තුල මුහුණ දීලා යහපත් කරන, ඒ වගේම තරඟවල කලාව සම්බන්ධයෙන්, ක්‍රීඩා සම්බන්ධයෙන් හෝ ඒවා දැනුම සම්බන්ධයෙන්, විෂය සම්බන්ධයෙන් ඕනෑම තරඟවල දිනුනත් යම් සාර්ථකත්වයක් අත් කරගන්න හැකියාව පවතිනවා. හැබැයි ඕකට අර ඔබ අනවශ්‍ය විදිය බැඳීම් ඇති කර ගැනීම එක්ක බාධක ඇති කරන්නේ ඊට පස්සේ බැඳීම් කියව තනින්ම ප්‍රේම සම්බන්ධ ආදර සම්බන්ධ ආදර නෙමෙයි ඒවත් තියෙනවා. ඒවා තමයි මූලිකත්වය. නමුත් ඒ වගේම මේ මිත්‍ර සමාගම්, යාළු මිත්‍රයන් සමග ඇති කරගන්න නොගැලපෙන ඇසුරුකම්, වයසට නොගැලපෙන ඇත් සමග ඇති කරගන්න යම්සි මිත්‍රකම්, ඔන්න ඌව හේතුවෙන් ඔබට ගැටලු මතුවෙන ඉඩකට පතුන එක නිසා මකර ලග්න හිමියා මේ කාල ටික ප්‍රවේශමෙන් කටයුතු කරන්න, ඔය සම්බන්ධතා ඇති කර ගැනීමේදී කුමන හෝ අන්දමේ සම්බන්ධතාවයක් ඇති කරගත්තත් ප්‍රවේශමෙන් ඒ දේවල් තුළ ඔබට හානි කර දේවල්, ඔබ යම්කිසි වැරදි දේවල්ට පෙළඹෙන්න වගේම ඔබගේ නමට කැල්ලක් වෙන්න, ඔබට යම්කිසි ආකාරයකින් ඔබේ චරිතයට අර දැරිය නොහැකි කැලලක් ඇති වෙන්න ඒ බැඳීම් හේතු කාරණා ඉදික ආදර සම්බන්ධයක් වුණා මොන තත්ත්වයක් වුණා. ඒ නිසා ප්‍රවේශම් කාර්ය කරද්දී මේ වගේ මේ කාල සීමා තුළ ඔබ වැඩි හිටියන් ඉච්චන කීකරුව කටයුතු කරන නැති පත්ත වැඩිපුර විශේෂම් තියෙනවා. ගුරුවරුන් කොතරම් ඔබට ලැබිව කටයුතු කරත් ඔවුන් කියන දේ අහන්න ඔබ ටිකක් මේ කාලේ පසු බහිනට යම් තාක් දුරට හිතුවක්කාරිකම් අකීකරුකම් මේ පාසල් තුළ වැඩි විශේෂයෙන්ම වර්ධනය. ඒ වගේම අර විප්ලවවාදී අදහස් වැඩිපුර තියෙනවා විශේෂම උසස් අධ්‍යාපන තරුණ තරුණයන්ට. ඒව හේතු කොටගෙන අර ඇත්ත වෙනුවෙන් පෙනී හිටීම යහපත වෙනුවෙන් පෙනීම සාධාරණ. නමුත් මේ කාලයකට කාලේ නෙමෙයි පොඩ්ඩක් ඉවසීමෙන් කටයුතු කරන්න. මොකද බුද්ධිමත් වේ යුතුයි. තමන්ගේ ආවේගය තමන් තුළ තියෙන ලේවල තියෙන කැක්කුම සත්‍ය වෙනුවෙන් තියෙන පෙනී සිටීම තුළ යම් කිසි ආකාරයෙන් වැරද්දක් පෙන්වන්න බැරිකම ඒ ඔක්කොම හරි. නමුත් ඒ වගේ දේවල් වලට අනිවාර්යෙන් පෙනී සිටිනා ඔබ අනිවාර්යෙන්ම අර කාලේ එන්න ඕන ඒකට. මේක මේකට ඒ කාලේ නේ. මේ කාලේ ඉවසීමෙන් බලා සිටිය යුතු කාලය. ඒක නිසා නැත්තම් හේතු කරන ඔබට හානි වෙන්නේ. ඔබට යම් කිසි ආකාර නීති මේ ගැටලු නැත්තම් සෞඛ්‍ය මේ ගැටලු අනතුරු කරදර සිද්ධ වෙන එකට වැඩ නේ. ඒසා අන්න විශේෂ උසස් අධ්‍යාපන හදන තරුණ තරුණිය මේ කාලේ පුළුවන් තරම් ඒ දේවල්ෙන් චුට්ටක් ඈත් වෙලා ඉන්න මේ නොවැම්බර් 15 දක්වා කාල සීමා තුළ උත්සාහ දරන්න. සෞඛ්‍ය ගැන කතා කරොත් මේ කාලේ පරිච්ඡේදය තුළ සෞඛ්‍යමය තත්ත්වයන් තුළ ඔබට මේ කාලේ ඔන්න සෞඛ්‍යමය බාධා දීර්ඝකාලීන ප්‍රති බාධා දුරු කරගන්න හැකියාව පවතිනා වගේම ඔබගේ යම්කිසි ආකාරයේ සෞඛ්‍යමය ගැටලුවට නිසි ප්‍රතිකාර තුළ ඒවා මග ඒවා සුව කරගන්න නිරෝගී භාවය ඇති කරගන්න හැකියාව පවතිනවා. හැබැයි මේ කාලේ විශේෂයෙන්ම ඔන්න ඔබගේ අර මුහුණේ කැළල් ඇති වෙන්න නැත්නම් ඔය එක එක යම්කිසි ආකාරයෙන් ඔය විසර ගෙඩි ඔය වගේ අර දද කුෂ්ඨ වගේ දේවල් ඇතිවෙන්න හේතු කාරණා එදෙන නිසා ඒකන පොඩක් සැලකිලිමත් කටයුතු කරන මේ ලේ සම්බන්ධ ගැටලු කරද්දී සමහරක් වෙලාවට මේ කාලේ අර රෝග ඒ වගේ රෝග ටිකක් හඳුනා ගැනීමට වෛද්‍යරුන්ට අපහසුතාව මතුවෙන්න ටිකක් කල් යන දේවසු වෙන්න හේතු කාරණා එදෙන. හැබැයි දීර්ඝකාලීන ප්‍රවති ටිකක් අර බරපතල සනේප කරද්දී සුව වුණා අර වගේ චූටි චූටි දේවල් ටිකක් පොඩක් මතුවෙන ඊටකට පදින ඒකන ටිකක් සැලකිලිමත් කටයුතු කරන්න. ඒ වගේම මේ කාලේ ඖෂධ විස වීම පොඩක් බහුල වෙන කාල පරිච්ඡේදය චුට්ටක් ප්‍රවේශම් ගැන ඒක නිසා මේ කාලේ නිසි මාත්‍රාවට ඖෂධ ගන්න වෛද්‍යරුන් ඖෂධ දුන්නාම අර ඔබ පුරුද්දට ගන්නවා අන්තිමට බෙහෙත් මාරු වෙලා එකක් ගන්න ඕන දෙකක් අරගෙන අන්න ඒවා තුළ පොඩ්ඩක් ඔබට යම්කිසි ඇලර්ජි වීම විස වීම වෙන්න පුළුවන්. ඒ වගේ කාරණා ඇති වෙන ඊටකට පවතින නිසා පොඩ්ඩක් සැලකිලිමත් කටයුතු කරන් යන්න. මේ කියපු සියලු කාරණාව දෙස් විදෙස් රටවල කියන්නේ මේ විදෙස් ගතවල හිටියත් ලංකාවටත් හැමෝටම බලපාන නිසා විදෙස් රටේ වල ඉන්න හිතන්න එපා තමන් ගැන කිව්වේ නැහැ කියලා මේ ඔබ ගැනමයි කිව්වේ. ඒ නිසා ඔබට මේ කාල සීමා තුළ ඔන්න හැකියාව දෙන විශේෂ වශයෙන්ම රැකියාවක් කරන ගම තවත් අතරේක පාර්ට් ටයිම් ජොබ් එකක් කරලා ඒ තුළ ඉපෙහීම ඇති කරගන්න. ඒ වගේම මේ කාල පරිච්ඡේද තුළ යම් කිසි ආකාරයකින් පඩියක් වැඩි වෙන නැත්නම් පඩිය වැඩි තැනකට මාරු වෙන්න නැත්නම් ඔන්න දැන් ඉන්න රට වඩා හොඳ රටකට යන්න ඒ වගේම හොඳ රැකියාවකට යන්න හැකියාව පවතිනවා. ඒ තත්ත්වෙන ඔබට පදින වගේම කීයක් හරි අතේ ඉතුරු කරගන්නත් හැකියාව පවතින කාල පරිච්ඡේදය ඉතිරියක් කරන්න ඒක ආයෝජන කළ ව්‍යාපාරයක් කරන හොඳ කාලයක් ඉඳ විදේශ ගතලා ඉන්න අය ගැන සැලකිලිමත් වෙන්න. හැබැයි එකට වැඩ කරන ගැන ටික ප්‍රවේශම් වෙන්න එහෙමෙන් ඔබේ ඔබ තතු වටනා කියන දේවල් හොරකම් කරන්න නැත්නම් ඔබට පුංචි පුංචි වලවල් කපලා ඔබව එතනින් අර ඉහළායගෙන් හාම්පුතාලට එපා කරන කටයුතු කරන්න චුටි චුටි දේවල් එන දිගට පදින නිසා හැමෝත් එක්කම
පරිස්සමෙන් කටයුතු කරන කියන ඔතනදී ඔබ අර කියන වචන හේතු කාරණා වෙනවා ඔහුගේ හිතේදී මමනාපයන් ඇති වෙන නිසා හිත නොරිදන ආකාරයේ බුද්ධිමත් වෙන්න උත්සාහ කරන මේ කාල පරිච්ඡේදය තුළ මේ ඒ තත්ත්වයන් තුළ ඒ මගහරවා ගත්තොත් ඔබට සෑහෙන දුරට යහපත් කාල පරිච්ඡේදය තමයි ගෙවෙන්නේ. ඉතින් මේ සීයේ සෑහෙන දුරට කියන්නේ අර උපරිමන්දම නෙමෙයි, මේ කියන්නේ පහුගිය කාලට වසර 7කට 8කට සාපේක්ෂව යහපත් කාලය උපරිම කාලය ඉදිරියට එනවා. ඉතින් ඒවට අපි මුහුණ දෙන්න මේ කාලේ අර අපි ආරම්භයක් ගමු. මේ කාලේ හොඳ ආරම්භයක් ගන්න කාලයක්, ඒ නිසා ගමනක් යන උත්සාහ දරන්න ඔබට හැකියාව පවතිනවා මේ කාල පරිච්ඡේද තුළ ඉදිරියට යන්න. මේ වීඩියෝ අසන කෙනා පිළියම් පිළියම් නිවැරදිව අනිවාර්යයෙන්ම මකර ලග්න හිමියෝ කරන්ද. එහෙම වුණොත් මේ කෙන අසුභ ප්‍රතිඵල 100%ක්ම අහිමි නැති කරගෙන ඔබට තියෙන සුභ ප්‍රතිඵල 100%ක් ඇති කරගන්න හැකියාව පවතිනවා. ඒ රාශියක් කියන දේ තුළ තියෙන යහපත් දේ ළඟා කරගෙන යහපත් දේ බැහැර කරගෙන ඔබ තුළ විශේෂ ස්ථාවරත්වයක්, ඔබ තුළ යම්කිසි අර පරිණත භාවයක් ඇති කරගෙන දියුණුව කරා යන්න ඔබට හැකියාව පවතිනවා, ඔබට පුළුවන්. ඉතින් අපි දැන් මේ වැඩසටහන විශේෂිතම කාරණාවට යොමු වුණොත්, විශේෂයෙන්ම මේ සියලු දේවල් තුළ තියෙන අහිතකර බලපෑම් 100%ක් බැහැර කරගන්න, ඒ දේවල් නැති කරගන්න, සුභ දේවල් 100%ක් වැඩි කරගන්න ක්‍රමවේදය ගැන කතා කරමු. මේ පිළියම් පිළිය මේකට සාපේක්ෂව මම මේ විද්‍යාත්මක ක්‍රමවේද එක්කම මේ සෙනසුරු ග්‍රහය ඉතා සුවිශේෂී. සෙනසුරු ගොඩදෙනේ බයයි බියයි. ඒක නිසා මේ සාම්ප්‍රදායික ක්‍රමවේද තුළ මේ සෙනසුරු අපවලට කරන පිළියම් පිළිවෙත් කීපයකුත් මම මේ පාර කියනවා. මොකද හේතුව ඔය හැම දේ තුළම මානසිකත්වය තුළ එන තියෙන දැන් යම්කිසි ඒ සාම්ප්‍රදායික ක්‍රමවේදයක් කළත් කෙනෙක්ට මනසට දැනෙන යම්කිසි ධනාත්මක භාවය ගොඩක් බලපෑම් ඇති කරන විද්‍යාත්මක කතා කරත්. ඒක නිසා විශේෂයෙන් මුලින්ම මම කතා කරන්න ඔබට මේ ඒ සෙනසුරුගේ බලපෑම, අහිතකර බලපෑම, ඒ රාශක බලපෑම් තියෙනවා, ඒවා අඩු කරගන්න විශේෂයෙන්ම අපි සම්ප්‍රදාය තුළ ශ්‍රී විෂ්ණු දෙවියන්ට බාරහාර වීම ඉතා වැදගත් කාරණාවක් සහ අර ඵලදායි කාරණාවක් කියලා සලකනවා. ඒක නිසා මේ නිවැරදි ආකාර විෂ්ණු දෙවියන් බාරහාර වෙන ආකාරය ගොඩ දෙනෙක් දන්නේ නැහැ. ගොඩ දෙනෙක් අහලා තිබ්බා ඒක ගැන. ඉතින් ඒකින්ද ඒක විශේෂයෙන්ම කියන්න මේ බාර වීමට පඳුරු බැඳීමක් සඳහා විශේෂිත කරන පිළිවෙත කොහොමද කියලා මේ සඳහා අවශ්‍ය කරන දේවල් මම මුලින්ම කියන්න. රිදී කාසියක්, රිදී පඳුරු කියලා කියන්නේ රිදී කාසියකුයි නිල් රිදි කෑල්ලකුයි කහදියර ටිකක් හදාගන්න. ඒ වගේම දුම්බල සාම්ප්‍රාණි සුදු හඳුන් වගේ දේවල් ටිකක් ලෑසි කරන් ඩ්‍රයිවර් ටිකක්. ඒ වගේම පොල් කිරි ස්වල්පයක්, ඒ වගේම එළඟ තෙල් පහනක් අවම වශයෙන්, බුලත් කොළ පහක්, පිරිසුදු ජලය, ඒ කියන්නේ පෙරාගත තුන් වතාවක් පිරිසුදු දිකරින් පෙරාගත පිරිසුදු ජලය සම්පාණයෙන් පොඩ්ඩක් උයි, ඒ වගේ නිල් පාට මල්, නිල් කට රොඩු, ඒ වගේ නිල් පාට මල් තියෙන නිල් පාට මල් ටිකක් වැඩිපුරයි ඔබ අනිවාර්යයෙන්ම සොයා ගන්න ඕන. ඉතින් මේ දේ කරන ආකාරය ගැන කතා කරොත් මුලින්ම මේ සඳහා ඔබට හැකිනම් ඔබගේ යම්කිසි ආකාරක ශුද්ධ ස්ථානයකට කියලා අදහස් කරන්නේ පන්සලකට නැත්නම් ඒවට වෙන්විච්ච ස්ථාන තියෙන ඒ වගේ තැනට යන්න පුළුවන් යහපත්, නැත්නම් ඔබේ නිවසේ ඔබ ඉන්න තැන වුණත් මේක කරන්න පුළුවන් කාරණාව කොහොම ගියත් එතන පිරිසුදු වෙන්නත් ඕන. ඒ වගේම ඔබ සාමාන්‍යයෙන් ඒ දවස දැන් අපි මේකට බදාදාවා සෙන්සුවාදාවක් යොදා ගන්නවා වඩා හොඳයි. ඒ දවස නිර්මාංශ වෙලා ඉන්න ඕන. ඒ වගේම ඒ වගේ තත්ත්වෙන් තුළ ඔබ පිරිසුදුව පස්පයම් වැලිකිලා ඒ දේවල් කරලා ඔබට පහසු වෙලාවක් යොදා ගන්න ගැටලුවක් නැහැ. වෙලාව අවශ්‍ය නැහැ ගැටලුව. හැබැයි රාහු කාලයෙන් තොර වෙලාවක් හොයාගෙන ඔබ ඒකින ස්ථානට යනවා නම් එහෙමයි, නැත්නම් ඔබ ඉන්න තැනින් ඉස්සලම් හොඳට පිරිසුදු වෙලා නාලා කරලා යන්න ගිහිල්ලා ඔබ ඒ තැන ඉස්සලම් පිරිසුදු කරගන්න, ස්ථානය පිරිසුදු කරගෙන අර මම හැමදාම කියන විදිහේ බෝධි පූජාවක් කරන්න පුළුවන් නම් මුලින් යහපත් පුදුන්ට පහන් දැල්ලා ඒකේන ආකාර කරලා බෝධි පූජාව කරලා ඊට පස්සේ මෛත්‍රී භාවනාව කරලා ඔබ දෙවියන්ට පින් දීලා ඊළඟට සාමාන්‍යයෙන් පන්සලක උනත් දෙවියන් පහන් දැල්වන තැනක් තියෙනවනේ. එහෙම තැනක් නැත්තම් පැත්තකින් හරි ගමන් නැහැ. මේ දේ කරන්න තැනක් පිළියෙල කරගෙන එතන ඉස්සලාම කහදියර අපි අරංගිය කහදියර ඉහන්න. ඊට පස්සේ ඔබ ඒකට අර එළඟි තෙල් පහන දැල්වන්න. එළඟි තෙල් පහන දැල්වන්න ඔබ සාමාන්‍යයෙන් පුළුවන් නම් කලින් එළඟි තෙල් පහන් දෙකක් පිළියෙල කරගෙන පුළුවන් යහපත්. නැත්නම් එතනට පොල් තෙල් පහනක් හරි ගමන් නැහැ. බුදුන්ටත් දැල්වලා ඊට පස්සේ දෙවනුව එළඟි තෙල් පහන දැල්වලා ඊට පස්සේ සුදු හඳුන් ටිකක් ලෑස් කරන කිව්වනේ. ඒ සුදු හඳුන් ගල ගානවා කියලා දන්න ගල ගාලා අරංගියත් කමන්නේ පොල් කිරියකට මිශ්‍ර කරන්න ඕන. පොල් කිරියට මිශ්‍ර කරලා අර ඒ සුදු හඳුන් පොල් කිරිය මිශ්‍රණයට අර රිදී පඳුරයි නිල් පාට රෙදි කඩයි දාලා තෙමා ගන්න. ඊට පස්සේ ඔබ අර අරංගිය අර පෙරාගත්ත පැන් ටිකට තවත් අර ඉතුරු සඳුන් කුරු ටිකක් දාලා තිය කරගෙන මල් වලටයි බුලත් කොළ වලටයි එකින් ටිකක් ඉහන්න. ඊට පස්සේ මල් බුලත්තේ ස්ථානයේ තියලා විශේෂයෙන්ම ඔබ ගෙදරින් යද්දී ඔබ පිට දැන් පන්සලක හරි වේ නැත්නම් දේවාලයක් හරි මොකද ස්ථානයකෝ කරනවනම් යද්දී දුම් කබලකුයි පොල් කට්ටකුයි අරන් ගිහිල්ලා එතන ඒක අවුලලා ඊට පස්සේ අර සාම්ප්‍රාණී දුම් වලයි වලින් හොඳට දුම් අල්ලලා ඊට පස්සේ
ඔබ විෂ්ණු දෙවියන්ට භාර වෙන්න ඔබට මේ ඒ රාෂ්ට්‍ර කපල සෙනසුරුගෙන් තියෙන අපලකාරීත්වයන් ග්‍රහ දෝෂ නිර්වාරණය කරලා දෙන එක කන ලව්වක් කියලා ඔබකට තියෙන මේ අවශ්‍යතාවයන් හිතේ සිහි ගන්න අර නිල් පාට රෙදි කරට පඳුර තියලා ගැට ගහන්න. ඒ ගැට ගහන ස්ථානයේ සුදුසු ස්ථානයක තබන්න. ඒක එහෙම තබන තැනක් නැත්තම් ඔබ ගෙදර ඇවිල්ලා බුදු පහන තියෙන තැන හරි කමක් නැහැ තියලා තියන්න. ඒත් එක්ක ඔබේ ආරක්ෂාව අනිවාර්යයෙන්ම ඉල්ලසෙට මේ රාශියක තියෙන බලපෑම් තුල අහිත කර දේවල් ඉවත් වෙන්න කියලා ඔන්න විෂ්ණු දෙවියන්ට කන්න ලව් කියලා ඊට පස්සේ ස්තෝත්‍රත් කියලා ඔබ ඔබගේ වැඩ කටයුතු කරලා මෛත්‍රී භාවනාව කරලා ගෙදර එන්න පුළුවන් නම් සෙනසුරාදා දවස්වලට බදා දවස්වල පුළුවන් හොඳයි. රාත්‍රී 12යි 5ට විෂ්ණු දෙවියන් වෙනුවෙන් පහනක් ගල්ලන්න පුළුවන් නම් ඔබේ නිවසේ හරි පිරිසුදු ස්ථානයක ගැටලුවක් නැහැ. ඒක නිවසේ ඇතුළත පිටතද කෙනෙක් ගැටලුවක් නැහැ. පිරිසුදු තැනක් වීමයි වැදගත් වෙන්නේ. මොකද රෑ 12යි පාට පන්සලකට දේවාලයකට අපිට යන්න හැකියාව අඩු වෙන්නේ. ඒක නිසා පුළුවන් තරම් ඒ දේ කරන්න හැකියි. පුළුවන් නම් ඒකට ඒ පොල් තෙල් පහනකට වඩා එළඟි තෙල් පහනක් දාන්න වඩා යහපත්. නිල් පාට මල් ටිකක් පූජා කරලා නැත්නම් පොල් තෙල් පහනට එළඟි තෙල් බිඳු කීපයක් දැම්මත් කිසි ගැටලුවක් නැහැ. Tamanට හැකි පමණින් කරන්න. දැන් විදේශගත වෙලා ඉන්නට මේ දේවල් කරන්න අපහසු වෙනවත් ඒ හැකි පමණින් Tamanගේ ඉන්න කාමරේට හරි වෙලා ඒ බාර ගැට ගන්න කාරණා කරලා ඔබ ඔබ ඒ සාමාන්‍ය හැකි පරිදි දෙවියන් සිහි කරන්න ඒ වෙලාවට විෂ්ණු දෙවියන්ට සිහි කරලා ඒ ඔබට තියෙන ගැටලු කාර්තත්වයන් සිහි ගන්නවලා බාරහාර වෙන්න. ඒ වගේම පුළුවන් තරම් ඔබ ඔය සාමාන්‍ය උදේහව තමන්ගේ ආගම දහමට නෝ කටයුතු කරද්දී ඒ අනතුරු විෂ්ණු දෙවියන් සිහි කරලා පින් දෙන්න. ඒ වගේම අසරණ අය විශේෂයෙන් මේ කාල පරිච්ඡේදය තුළ ඔය ආබාධිතයට වයවෘද්ධ වයසක අයට ඔබ පුළුවන් තරම් අය ඔබට හැකි පමණි උදව් පදව් කරන්න ඔවුන්ට ආහාර පාන විශේෂයෙන් දෙන්න ඔවුන්ගේ කුසගින්න නිවන්න උත්සාහ දරන්න. ඒ දේවල් තුළින් ඒ පින් විෂ්ණු දෙවියන්ට අනුමෝදන් කරන්න ඔබට ඒ දේවල් තුළින් හිතාගන්න බැරි යහපතක් අත් කරගන්න හැකියාව පාදිනවා. ඒ වගේම අනිවාර්යයෙන්ම මේ කාල පරිච්ඡේදයන් තුළ ඔබ උත්සාහ දරන්න පස්පයෙන් වැලකිලා තමන්ගේ දහමට අනුව කටයුතු අධ්‍යාත්මිකව යම්කිසි ආකාර නැඹුරු වෙලා කරන්න. හැමදාම උදේ හවා මෛත්‍රී භාවනාව අත්‍යවශ්‍යම කරන මොකද මේ වෙලාවේ මනස තුළ ඒකාග්‍රතාවය තමයි අතිශයම වැදගත්. ඒ සඳහා තියෙන උපරිම දේ මේ මෛත්‍රී භාවනාව කියන දේ. ඒක නිසා අපි අර හැමදාම උදෑසන ආහන පිරිත් තියෙන මෝර පිරිත්, චන්ද පිරිත්, සූර්ය පිරිත්, කන්ද පිරිත්, සත්බුදු වන්දනාව, ඒකට අභිසංවිධාන පිරිතත් එකතු කරගෙන ඒ උදේසනේ පිරිත් ශ්‍රවණය කළා. මේ සූ එකෙත් තියෙනවා, සූ ටීවී එකට පිවිසුන නම් ඔබට නිවැරදි උච්චාරණ සහිතව ඒ වහන්න පුළුවන්. ඒක ඔබ ඉයර්ෆෝන් එක නිකන් ඔබ ඉන්න ඇඳේම ඉඳන් ඒ දේවල් ශ්‍රවණය කරලා අවසානයේදී මෛත්‍රී භාවනාව කරලා දෑමිසිත් උපද්දවාගෙන දවස ආරම්භ කරන්න. ඒ වගේම දවස නිමා කරන්න. එතකොට ගොඩාක් දුරට ඔබට ඔය සෙනසුරුගෙන අහිත කර බලපෑම් සියල්ල අහිමි කරන. මොකද ඔබ දැහැමි වෙන්න වෙන්න මේ සෙනසුරු බලපෑම් අඩු වෙනවා. මොකද හේතුව සෙනසුරු කියන ග්‍රහයා නරක ග්‍රහයෙක්, ගොඩාක් මිනිසුන්ට කරදර කරන විපාක දෙන ග්‍රහයෙක් කියලා අපි සාමාන්‍ය මතයක් හදලා තිබුණා. ඇත්තටම සෙනසුරුකෙ තියෙන්නේ ඔබ යහපත් මාර්ගයට ගන්න තමයි ඔබට දුක් පමුණුවන්නේ. ඔබ යහපත් කරෙන්න කිසිසේත්ම ඔබට අපල සිද්ධ කරන්නේ. ඒ නිසා ඔබගේ අයහපත් තැන් ටික වෙනස් කරලා ඔබ යම්කිසි ඔබ තුළ ඒ දේ හඳුනා ගැනීම තුළ යම්කිසි පරිවර්තනයක් කරන තමයි ඒ දේවල් සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ පුළුවන් තරම් දැහැමි වෙන්න වෙන්න ඔබට අහිතකර බලපෑම් නැති වෙලා සෙනසුරුගෙන් තියෙන හිතකර බලපෑම් ගැන ඔබ පුදුම වෙනවා. ඇත්තටම සෙනසුරු හිතකර විදිහට යහපත් දේ දෙන්න ගත්තොත් ඔබට හිතා ගන්න බැරි තරම් යහපත් ඉස්සර නැහැ. ඒ යහපත ළඟා කරගන්න ඔබ පුළුවන් තරම් අයහපත් දේෙන් බැහැරගෙන වෙලා ඔබ තුළ තියෙන වැරදි අඩුපාඩු හදාගෙන ධාර්මිකව දහමට ලැබිව යහපත් සිතින් ඔබ ගමනක් යන උත්සාහ කරන්න. එතකොට මේ දේව ගොඩාක් දුරට ඔබට යහපත පැත්තටම පෙළඹෙනවා. ඒක කරලා බලන්න. ඒ දේ තුළ යහපත ළඟා කරගන්න. සෙනසුරු මාරුවත් එක්ක මම ගිය වසරේ කියපු ඒ වැඩසටහනත් එක්ක ගොඩ දෙනෙම් මට කතා කළා. ඒකින පිළියම් පිළිවෙත් එක්ක ජීවිතේ මනස යහපත් කර ගැනීම තුළ කොතරම් මේ රාශක තත්ත්වයන් කොතරම් නරක තිබ්බත් ජීවිතේ වෙනස් වෙච්චට. ඒක නිසා විශේෂයෙන්ම ඒ රාශක තත්ත්වයන් තියෙන මේ පිළියම් පිළිවෙත් අනිවාර්යම කරන හැමෝම කරන්න උත්සාහ කරන. රාශක තිබ්බත් නැතත් මේ දේ කරන මේ දේ තුළ ඔබට අත් වෙන්නේ යහපතම තමයි. ඒ වගේම තව විශේෂ කාරණාවක් තියෙනවා කියන්න හැකියය උපරිමයෙන් උත්සාහ කරනද එක දවසක් රුවන්වැලි මහා සෑයට යන්න. මේක මම කලිනුත් මේ පිළියම් පිළිවෙත කියනවා. ඒක තව විශේෂ පිළියම් පිළිවෙත. මේක මේ හේතුව මේ අපි සසර තුළ කරපු පව්, අපි කරපු යම්කිසි අකුසල් අපි දන්නේ. අපි ඒ දේවල් තුළ යම්කිසි ආකාරයකින් ඒ දේවල් මිදීම ලබන්න හෝ ඒ දේවල් තුළ යම්කිසි සහනයක් ලබන්න ක්‍රමවේදයක් මේක. ඉස්සලාම ඔබ ශ්‍රීමා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා බෝධි පූජාවක් කරන්න උත්සාහ කරන. පුළුවන් නම් කලින් දවස රෑ ගිහිල්ලා කරනවා නම් එහෙමයි, නැත්නම් අලුයම ගිහිල්ලාද ගමන්නේ බෝධි පූජාව කරලා සුදු නෙළුම් මල් වට්ටියක් ශ්‍රීමා බෝධින් වහන්සේට පූජා කරලා එතන මෛත්‍රී භාවනාව කරලා ඔබ තවත් සුදු නෙළුම් මල් වට්ටියක් ටිකක් වැඩිපුර මල් පුළුවන් අරන් එන්න. අරගෙන රුවන්වැලි මහා සෑරදුන්ටත් පූජා කරලා ඔබ එතන ඉඳගෙන යම් කිසි ආකාර භාවනාවක් කරන්න. භාවනාව කරද්දී ඔබ ඉස්සල්ලාම මුලින්ම මේ කරපු කාරණා තුළ විෂ්ණු දෙවියන්ට, සියලු දෙවියුන්ට
පින් දෙන්න. පින් දීලා ඉවරලා ඔබ මෛත්‍රී භාවනාව නැවතවරක් කරලා ඊට පස්සේ මේ අධිෂ්ඨානය කරගන්න. මේ සසර තුළ මට දැන් මීට වඩා අපි කීප වතාවක් අපි හිතන්නේ දහස් ගණන් වතාවක් ඉපදෙන්න ඇතිනේ. ඒ දේ තුළ අපි අතින් වැරදි වෙනද සමහර අයට වැරදි වෙන්නේ නැති. ඒ මගේ අතින් විච්ච වැරදි නිසා සමහරුන්ට මොකක් හෝ කාරණාවක් වල තාමත් යම් විශ්වාසයකට භවයක් තුළ මිනිස් ආත්මය ලබන්න බැරිව ඇති. ඉතින් ඔබ ඉස්සල්ලාම මේ පින් ඔවුන්ටත් අනුමෝදන් කරන්න. අනුමෝදන් කරලා ඔවුන් වෛරයෙන් සමහර මාත් එක්ක ඇති. ඒ වෛරය ඔවුන් තුළින් නැති වෙලා ඔවුන්ට යම්කිසි ආකාරයකින් ඒ වෛරය නැති කර ගැනීම තුළ මේ පින් අනුමෝදන් වීම තුළ යහපත් ආත්මයක් තුළ ඉපදිලා ඔන්න නිවන අවබෝධ කරගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් මේ දේ තුළ ඔබ මේ භාවනාව ටිකක් පුළුවන් නම් හැකි වෙලාවක් ඇතුළත ඉඳලා මේ භාවනාව කරන්න. මේක පුළුවන් නම් මාස 3-4 සැරයක් කරන්න, හැකි නම් වසරකට සැරයක්වත් අඩුම වශයෙන් කරන්න. මේ දේ තුළ යහපත ළඟා කරගන්න හැකියාව පවතිනවා. මෙතන මේ ශ්‍රීමා බෝධින් වහන්සේ ගාව කරන බෝධි පූජාව අවස්ථාව ඒ වෙලාව ගැටලුවක් නැහැ. රාත්‍රී හෝ උදෑසන ඕනම වෙලාවක් කරන්න. හැබැයි මේ රුවන්වැලි මහසාය ගාව කරන පිළිවෙත ඔබ උදෑසන පුළුවන් නම් අලුයමම ගිහිල්ලා එතන උදෑසනම කරන්න උත්සාහ දරන්න. මේ ස්ථානවලට යන්න බැරි අය නැත්නම් විදේශ ගතලා ඉන්න අය යන්න අවශ්‍ය නැහැ. ඔබ එතන ඉන්න කෙනෙක් තියෙනවා, ඔබ ඉන්න තැන ඉඳලා පුළුවන් නම් ඒ පිළිවෙතේ භාවනාව වමශෙන් කරන්න. හිතින්ම අවගන්න ජය ශ්‍රී මා බෝධිය ගාව ඉන්නේ, රුවන්වැලි මහසාය ගාව ඉන්නේ කියලා හිතාගෙන ඒ දේ තුළ ඔබේ පින්වන්ත ස්ථාන සිහි ගන්නවා. මේ භාවනාව කරන ඒ දේ ප්‍රමාණවත් වේවි. ඔබේ හිත නිවන සහාය ඔබගේ තියෙන ගැටලු කරදරයන් ඔබට නැති කරගන්න. තවත් දෙයක් මම විශේෂ වශයෙන්ම ඔබට ශිවදේවියන්ට කියන මන්ත්‍රයක් ගැන කත් කිව්වා මීට කලින් වැඩසටහන් කීපයකම. ඒ දේ අනිවාර්යයෙන්ම ගන්න, විශේෂයෙන්ම මේ රස සත්‍යයන් වලින් පීඩා විඳින අනිවාර්යෙන් මේ මන්ත්‍රය අර මං කියපු විදිහට භාවනාවක් කරලා උදේ හව පුළුවන් තරම් තමන්ට ගැටලුවක් වෙන අවස්ථාවේදී මන්ත්‍රය සිහි කරන්න, ඔබේ ආරක්ෂාව සසා ගන්න උත්සාහ කරන්න. මේ මන්ත්‍රය මම ඔබට කියන්නම් වචන වලින්. ඉතින් ඒ දේ හරියටම කටපාඩම් කරගෙන ඒක ඔබ හැම අවස්ථාවකම ඔබගේ නිවාඩුව සිහි ගන්නවන්ද ඒ දේ තුලත් ඔබට ගොඩාක් ආරක්ෂාව මේ දේවල් තුල සලසා ගැනීම වගේම යම්කිසි කාරණා තුල අසාර්ථකත්වෙ මිදලා සාර්ථක වෙන්න අනුතුරු වලින් ගැලවෙන්න ඉතා විශේෂිතු කාරණා තුල හදිස්සි වෙන අනුතුරු වලින් ගොඩක් ගැලවෙන්න මේ කියන මන්ත්‍රය ඉතාමත් වැදගත් වේවි ඔබට. සාමාන්‍යයෙන් උදේහව ඔබගේ ආගමික වතාවත් සිද්ධ කරන මේ අනුතුරුවත් මේ විදිහට කිවීම ඉතා වැදගත් වේවි. ඉතින් මේ මන්ත්‍රය නිවැරදි ලෙස ඔන්න තිරේ දිස් වෙනවා. ඔබේ වචන නිවැරදි ලෙස ශබ්ද කරනාකරේ මං කියන්නම්. ඔබ කටපාඩම් කරගන්න. ඕම් ත්‍රයම්බකම් යජාමහේ සුගන්ධිම් පුෂ්ටි වර්ධනම් ඌර්වා රුකමිම බන්ධනාත් මුත්‍යෝර් මූක්ෂීය මම්ෘතා. එන්න ඒ ආකාරයෙන් මේ මන්ත්‍රය ඔබ නිවැරදි ආකාරයෙන් කටපාඩමින් උච්චාරණ සහිතව හැම වෙලෙම මතකයේ තබාගෙන ඔබට අවශ්‍යතාවය හැම අවස්ථාවෙදි මේක සිහි ගන්නවන්න. ඒත් එක්කම මම විශේෂිත සුවඳ දුම්කුඩු මිශ්‍රණයක් සකසා ගන්න එක ගෙදරට ඔබේ ව්‍යාපාර ස්ථානයට ඔබ වැඩ කරන තැනට කොහොම ඕනම ස්ථානකට අර ඒ දේ තුළ තියෙන අඳුරු බලපෑම් ඉවත් කර ගනිමින් යම්කිසි ධනාත්මක භාවයක් එක්ක යමක් කරගන්න පුළුවන් දුම්කුඩු මිශ්‍රණයක් සකසා ගන්න ආකාරය කියන්න. ඉතින් ඒකට අවශ්‍ය කරන දේ දැන් මම ඔබට කියනවා තිරේ දිස් වේවි. ඒ දේවල් ලෑස්ති කරගන්න, ඒ දේවල් මිශ්‍ර කරලා හදා ගන්න ඕනේ. ඉතින් ඉස්සලාම කිව්වොත් සාම්බ්‍රාණි ග්‍රෑම් 500ක් විතර, කපුරු ග්‍රෑම් 250ක් කියලා තමයි මේක සඳහන් වෙන්නේ. නමුත් කපුරු ග්‍රෑම් 250ක් කියන්නේ SMS එක ගන්නෙම සාමාන්‍ය ටිකක් ලොකු ගාණක් වෙනවා. ඒ නිසා කපුරු ප්‍රමාණය ඔබට හැකි ප්‍රමාණයක් දාන්න. හැකි අය 250ක් දාන්න, නැති අය තමන්ට පුළුවන් ආකාරයෙන් දාන්න. එහෙනම් සාම්බ්‍රාණි ග්‍රෑම් 500යි, කපුරු තමන්ට හැකි ප්‍රමාණයෙන් සාමාන්‍යයෙන් මේ මිශ්‍රණය තුළ මේ රුවන්වැලි සෑයට යම්කිසි අල්ලන දුම්කුඩු මිශ්‍රණයක මේ වට්ටෝරුව තමයි මේ කියන්නේ. ඉතින් ඒකේ තියෙන්නේ සාම්ප්‍රාණි ග්‍රෑම් 500යි, කපුරු ග්‍රෑම් 250යි, හල් දුම්මල ග්‍රෑම් 50යි, දේවදාර ග්‍රෑම් 50යි, සුවඳ කොට්ටන් ග්‍රෑම් 50යි, සුදු හඳුන් ග්‍රෑම් 50යි, රත් හඳුන් ග්‍රෑම් 50යි, සැවන්දරා ග්‍රෑම් 50යි, අගිල් ග්‍රෑම් 50යි, ගුගුල් ග්‍රෑම් 50යි, ජටාමංශ ග්‍රෑම් 50යි, බැබිල මුල් ග්‍රෑම් 50යි, වැල්මි ග්‍රෑම් 50යි, රසගින්ද ග්‍රෑම් 50යි, කුන්දිරික්කන් කැට ග්‍රෑම් 100යි, කැකුණටි ග්‍රෑම් 100යි, හොරයිටි ග්‍රෑම් 100යි, බිම්දුම්මල ග්‍රෑම් 100යි. මේ කියන මේ කියන වට්ටෝරුවේ සමහර දේවල් ඔබේ ප්‍රදේශයට අනුව සමහරකට හොයාගන්න අපහසු වෙන්න පුළුවන්. ගැටලුවක් කරගන්න එපා. ඔබට හැකි හැමදේම යොදාගෙන හැකි ප්‍රමාණ වලින් මේවා එකට කුඩු කරලා සමහර මේ කුඩු වශයෙන් ගන්න නම් වඩා යහපත් ලේසි ගන්න තැන් තියෙනවා ගොඩක් ඔය සිංහල බෙහෙත් අලවිසල් වල. එහෙම අරගෙන මේවා මිශ්‍ර කරලා ඔබ උදේහව ඔබේ නිවසේ නැත්තම් මේකට වැඩි වශයෙන් අන්තිමට තව සුවඳ කුඩු විශේෂ මේ සාම්බ්‍රාණට ටිකක් වැඩිකද එකතු කරගත්තර කමන්නේ. මාස 3කට වගේ සෑහෙන ප්‍රමාණයක් තමයි මම මේ කිව්වේ. මේ ප්‍රමාණයන් තුළ උදේහව දුම් අල්ලන්න. ඒ දුම් අල්ලන අවස්ථාවේදී පුළුවන් තරම් ඔබ කටපාඩමින් දන්නවනේ, එහෙම නැත්නම් ඔය YouTube එකෙන් හරි කමන්නේ ටිකක් සද්දට ඇහෙන්න ප්ලේ කරලා
ධම්මචක්කම් පවත්තන සූත්‍රය එහෙන් දැන් පුළුවන් නම් දවසට තුන් වතාවක් විතර කියලා අහන්න සලස්සන්න. මේ කුදේව දුංගල්ලද විශේෂම බුදු පහන තමන්ගේ ආගම කටයුතු කරන කලින් මේ කියන බෙහෙත් වට්ටෝරෙන් දුංගල්ලන මේ දේ තුළ අර අඳුර බලපෑම් නැති වෙනා වගේම අර නිවස තුළ නිරෝගීකම ඇති වෙنده යම්කිසි ආකාරයෙන් නිවසේ තියෙන අසනීපකාරී තත්ත්වයන් නැති වෙنده හේතු කාරණාවක් වේවි. විශේෂයෙන්ම මේ කාල පරිච්ඡේද තුළ කිතුණු කතෝලික අය මහා සන්තයාගේ මුනින්දයට බාරහාර වෙන නුවාන පවත්තන දේ අනිවාර්යයෙන්ම මොකද මැදිහත් කාර්යත්වය ඉල්ලන්න මේ කාල පරිච්ඡේද වල ඔබට ඒ ඉතා වැදගත් වේවි. ඒ වගේම විශේෂයෙන්ම සිකුරාදාස් වල කුරුසයාගේ පවත්තන ගල්ලෙනී යාඥාව නිතර කියන ගල්ලෙනී යාඥාව කටපාඩමින් දැනගෙන ඒක නිතර ඔබගේ අර ඔබට අවශ්‍යතාවය ඇතින ඔබට ගැටලුවක් මතුවෙන අවස්ථාවේ ඔබේ හිත යම්කිසි ආකාරයකින් ආවේගශීලී වෙනවනම් නැත්නම් ඔබේ හිතට යම්කිසි දුකක් දැනෙනවනම් වේදනාවක් දැනෙනවනම් දෙගිඩියාවක් දැනෙනවනම් යම්කිසි ප්‍රශ්නයක් දැනෙනවනම් ඒ හැම අවස්ථාවකදීම ඔය ගල්ලනේ යාඥාව ඔබ කියන්නේ ඒක පුරුද්දක් කරගන්න ඒ දේ තුළ ඔබට ලොකු සහනයක් ලැබෙනවා. ඒ වගේම දිනපතා අවමෝෂයෙන් කොන්තපන්ති දෙක තුනක්වත් කියන ශුද්ධ ජපමාලේ උච්චාරණය කරන උත්සාහ කරන වගේම දේවමෙනින්ගේ ප්‍රාර්ථනාව කියන්න උත්සාහ කරන්න සප්පසා දිව සප්පසාද වන්දනාව සට සහභාගි වෙන්න ඔන්න ඔය දේ තුළ මේ කිසිම දෙයක් මේ අර ලෝකෙට පේන්න තමන්ගේ ආගම ධර්ම අදහන්න යන්න අවශ්‍ය නැහැ. තමන් තනියම හෝ තමන්ට ඒ කියන්නේ කවුරුත් නැති වෙලාවකට හරි කමන්නේ ඒ තැන් වලට ගිහිල්ලා හෝ තමන් ඉන්න තැන ඒ කියන්නේ ඔකට යන්න බැරි අය තමන් ඉන්න කාමරේ කර ඉඳලා ඒ තමන්ගේ මානසිකත අධ්‍යාත්මික ජීවිතය තුළින් ඒ ආගම ඇදහිම තුළ දියුණු කරගන්න ඒ හැම දේ තුළම ඔබේ මනස දියුණු වෙනවා. ඒ දේ විද්‍යාත්මකව ඔබගේ ජීවිතේ ගොඩාක් ප්‍රශ්න ගැටලුලින් මිදෙන්න සියලු දේට යහපත් ලෙස උත්තර ලැබෙන්න ඔබ නිවැරදි තීන්දුව తీගෙන ගන්න හේතු කාරණාවක් වේවි. ඒ වගේම විශේෂයෙන්ම තව ඔබ පුළුවන් තරම් බ්‍රහස්පතින්දා රාත්‍රියේ 10ත් 11ත් අතර ශුද්ධෝ පවත්වන්න උත්සාහ කරන්න. ඒ වගේම බ්‍රහස්පතින්දා දවස්වල එක්වරු ශීලයේ රාත්‍රී ආහාර වේලේ වැලකිලා ඉඳලා එක්වරු ශීලයේ රකින්න ඒ ආහාර වේල නිරාහාර වින්න කෙනෙක්ට කියන්නේ දුප්පත් කෙනෙකුට නැත්නම් අසරණ සතෙකුට දෙන්න පුළුවන් ඒ ඉතාමත්ම වැදගත් වේවි. ඒ නිසා එකතුණු කතෝලිකයත් ඒ විදිහට ධාර්මිකව තමන්ගේ ආගම දහම රණුව කටයුතු කිරීම තුළ කටයුතු කරන් යන්න. ඉතින් අනිකුත් ආගම් වල අයත් මම ඔබට වෙන වෙනම කියන තරම් ඔබේ ආගම දහම ගැන සහේ පිළියම් පිළියෙත් ගැන මට ලොකු දැනුමක් නැත. ඒක නිසා ඔබ ඔබගේ දහමට අනුව කුමන ආගමකට වුණත් ඒ තමන්ගේ ආගම තුළ දෙන දහම තුල කාටවත් අගතියක් වෙන්නේ හැමෝටම යහපත කරන්න තමයි තියෙන්නේ. ඒ දේ තුළ මිනිස්සු හදාගත්ත විකෘතිභාවයන් වෙනම කතාවක්. නමුත් මේ දහම තුළ නිතර අන්තර්ගතය ඇත්ත වශයෙන්ම කිව්වොත් යහපත්. ඒක නිසා තමන්ගේ ආගම දහමට අනුව මනුෂ්‍යත්වය තුළ ජීවත් වෙන ඕනෑම කෙනෙකුට මේ සෙනසුරුගෙන් කිසිම අපලයක් උපද්‍රවයක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක ස්ථිරයි. ඒක නිසා අනිවාර්යයෙන්ම ඔබ ඒ දේ අනුව කටයුතු කරන්න ජීවිතය ජය ගන්න ඔබට පුළුවන්. මේ සෙනසුරුගේ වක්‍රභාවයත් එක්ක ඉතින් අඳුරු පළබයම ඇති කර අයින් කරගෙන ධනාත්මක දේවල් ජීවිතේ ළඟා කරමින් ජීවිතය දිනන්න ඔබට අනිවාර්යයෙන්ම යහපත් මාර්ගයේ ඔස්සේ ඒ සඳහා යෑ හැකි. ඉතින් ඔබ සැම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා. තෙරුවන් සරණයි.